කවුරු හරි මට කොඩි විනයක් කරයිද බන්ධනයක් කරයිද ඉනාවක් දෙයිද නුගුලක් පන්නයිද කටු ගහයිද එතකොට මේකට ශිව වටුක කියන යන්ත්‍රය ගොඩක් දුරට මිනිස්සුන් ආරක්ෂා කරන බහිරව ආත්මික බැල්ම තියෙන එකක් තමයි මේ ශිව වටුක කියන්නේ මම ලහිර ජයවර්ධන මම ඉන්නේ ඉතාලියේ මට ශාස්ත්‍රයක් බලන්න ඕනකට රාග මුරුතුමාගෙන් ශාස්ත්‍රයක් බැලුවා එතකොට මට කියුණා එතනින් බරට යම් කිසි දෙයක් කැවිලා තියෙනවා කියලා මට අසනීප ගතිත් තිබුණා මම එහෙ ඉදීම ගුරුතුමා ලංකාවේ ඉඳන්ම ඒක සුව කරලා දුන්නා නිට්ටවටම අද එතන හොඳම සුව තත්ත්වයෙන් පත් වෙනවා මම ඊට පස්සේ විශ්වාසයත් එක්ක මාතාංගේශ්වරී යන්ත්‍රය මට ලබා ගැනීම අවස්ථාවක් තිබුණා ඒක මට එතුමා ලබා දුන්නා එයින් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අද දිනෙන් දිනකට පත් වෙමින් සිටිනවා මාතාංගේශ්වරී යන්ත්‍රය කියන එක දැන් හරි සුලභ වෙලා හැමෝම කතා කරන තැනට ඇවිල්ලා ඉතින් මං හරි කැමතියි ඒකට මොකද මං බය නැතුව ගෙන මං හින්දා තමයි ඒක උනේ කොරියාවේ එක දරුවෙක්ට එයා ඇඳෙද්දි කැපුවේ දෝෂය කැපුවේ දැන් ගුරුතුමා මං ඇවිදිනවා කියලා මෙහෙම පෙන්වුවා මට වීඩියෝ එක හරි සතුටුයි මම මෙහෙමයි අහතක මේ අපිට දීලා තියෙන්නේ යම්කිසි බලයක් දෙයියෝ දීලා තියෙන්නේ මේකේ ලොකු කන් දාන්න නෙමෙයි තව කාට හරි උදව්වක් කරන්න දැන් ඕන කෙනෙක්ට තමුන්ගේ ඕරා එක එහෙම නැත්නම් තමුන්ගේ චක්‍ර ටික මොන විදිහටද තියෙන්නේ ඒකෙන් ගුණද අගුණ එදාට ඒගොල්ලන්ට ශිව වටුක යන්ත්‍රයේ බලන ඒගොල්ලන්ට ආරක්ෂක යන්ත්‍රයේ නොමිලේ ගන්න පුළුවන් සමහරක් වෙලාවට කියනවා ගුරුතුමායන් බලාගෙන අනේ ගුරුතුමා මම යන්ත්‍ර දාන්න කැමති නෑ කියලා එතකොට ඒකට ඕරා එකෙන් අපිට දෙන්න පුළුවන් තත්ත්වයක්ත් තියෙනවා අයිබුවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් සූදානම් වෙලා ඉන්නවා විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඔබව එකතු කරගන්න. හැමදාමත් වගේ හොඳම දේවල් ඔබට ලබා දෙන විශ්වකර්ම YouTube නාලිකාව ඔස්සේ අදත් බොහෝ වටිනා කියන දේවල් බලන්න ඒ විතරක් නෙමෙයි දැන කියා ගන්න ඔබ අපිත් සමගින් එකතුලා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නට තවත් බොහෝ වටිනා කියන දේවල් මේ දවසේදීත් මේ ඉරිදා උදෑසනත් ඔබට තිලන කරන්න සූදානම්. ඉරිදා කියලා කියන්නේ බොහොම නිදහස් දවසක්. හැබැයි මේ ඉරිදාවත් එක්ක ඔබ දන්නවද හෙට දවසේ ඒ කියන්නේ 31 වෙනිදායින් ජනවාරි මාසේ මේ මාසෙත් ඉවර වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ 2022 නව වසරේ මාසෙකුත් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ දින 31ත් ගෙවිලා ඉවරයි. දැන් අපිට තියෙනවා තවත් දින ගණනාවක් තියෙනවා. තවත් මාස 11ක් එහෙම් පිටින්ම තියෙනවා. මොනවද කරන්නේ? මොන වගේද අපි සැලසුම් කරන්නේ අපේ අනාගතය කියලා ඔබ හිතන වෙන්නට පුළා. ඔබ ප්‍රමාද නැහැ. ඔබේ ජීවිතය ගැන හිතන හැම තත්පරයකදීම ඔබ හිතන්න ඔබ ප්‍රමාද නැහැ. මේ මොහොත තමයි ඔබට වැදගත් වෙන්නේ කියලා හිතාගෙන ඔබේ ජීවිතේ ඔබේ යථාර්ථය නැත්නම් ඔබේ ජීවිතේ මේ මොහොත ඔබ බොහොම හොඳින් ප්‍රයෝජනට ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. මේ මොහොත ප්‍රයෝජනට ගන්නකොට ඔබට වඩාත් හොඳින් ඔබ ගැන කියා දෙන නැත්නම් ඔබට ඔබ ගැන බොහොම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් ඔබේ දියුණුව බොහොම ආදරෙන් දකින්න පුළුවන් කෙනෙක් ගැන තමයි අදත් මේ කතාබහෙන් අපි එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. වෙනද වගේම මේ සුපුරුදු උදෑසනත් මේ ඉරිදාවෙදිත් අපි සූදානම් වෙලා ඉන්නවා රාගම ගුරු අසපුවේ සිට රාගම ගුරුතුමා සමගින් සාකච්ඡා කරන්න බොහොම ආදරෙන් කවරෙන් පිළිගන්නවා. සුබ උදෑසනක් වේවා. ආයුබෝවන්. සුබ උදෑසන. රාගම ගුරුතුමනි අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ පළවෙනිදායි ඔබ දෙන්න සූදානම් වෙලා ඉන්නේ සුභ ආරංචිය නැවත වතාවක් මතක් කරන්න පළවෙනිදා වෙදි සූදානම් වෙලා ඉන්න බොහෝ දෙනා ජනවාරි මාසේ පළවෙනිදා වගේම යන්ත්‍ර ටික මට ගන්න පුළුවන්ද? ශාස්ත්‍රය බලන්න આવොත් අපි කැමති යන්ත්‍රයක් මේ කාලෙදි ගන්න පුළුවන්ද? ඔන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මට හිතුණා සුපුරුදු විදිහටම පළවෙනිදායේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඔව් මාර්ග ගොඩක් දුරට ගොඩක් ඒගොල්ලෝ ඉල්ලීම් කරලා තිබ්බා පළවෙනිදාට කෙනගිය පළවෙනිදා ගන්න බැරුවගේ නිසා අනේ ගුරුතුමා ඒ සඳහා දෙයක් කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒකෙදි පුංචි පුංචි මොකද හැම පළවෙනිදාම එක එක දේවල් දුන්නා. විශේෂ දේවල් වගේක් ආයෙ දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ සියලුම දේවල් ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා දුන්න සියලු දේවල් ටික මේ පළවෙනිදාටත් දෙන්න තීරණය කරා. ඉතින් ඒකෙන්ද අනිද්දාට එන හැමෝටම සාස්ත්‍ර බලන්න එන හැමෝටම මම දෙන වර්ග 6න් ඒ කියන්නේ යන්ත්‍ර වර්ග 3ක් දෙනවා. ඊළඟට සාම්ප්‍රාණි එකක් දෙනවා. ඊට පස්සේ යක්ෂ භූත තෛලය දෙනවා. දේවරාජ තෛලය දෙනවා. එතකොට මේ කැමති එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි තව විශේෂ යන්ත්‍රයක් එදාට මම දෙන්න බලාපොරොත්තු වෙලා තිනවා. ඒකට කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක මේ ගොඩක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි මාර්ගා මේ ගොඩක් අයට හරි බයක් තියෙන මට මොනවා හරි කරයි කියන
mata monahari kerai, mata monahari day. Ini getal uang godak kegel deh mata. Ini kan apa? Saya kan wisnu mau kut naik kegel nih godak. Nih, terus godak kegel ada yang pertanyaan tiennah. Itu kota, anit deh tamai pertanyaan. Podi daru ante, macam masa tuh nih daru rail, ini mereka ngandar nawa, kayak gana nawa. Oya pertanyaan godak kamma nanti tiennah. Mereka ada udah, mereka mama naikit tapi terus ikhnik kata agar nama kita gana. Guru tuh mama, mama ekstra channel leh kok gana kata agar pomer Shiva batu ke antre ganda bulan deh. Ini mereka ngandar taham apa ini di naik. Mungkin ya Shiva batu ke antrenya, araksha ke antrenya. Karena diunu itu dana yang agaknya. Karena mama sih itu asuhan mah adalah biaya diunu ini antren. Diunu ini memang agaknya ini antren. Karena mei antren diunu itu nih, antren araksha itu dene ka. Kau orang ini mata kodi bini akkrai, de bandane akkrai, de ina mak deh, de nungulak panai, de khatu gahai, de. Itu kota mei kota Shiva batu ke ini antrenya, godat dulu itu minisung araksha karena bahirawa atme ka. Belmati ya na, ekak tamai ini Shiva atau kayak ini. Di antara, ekeng godi loko projen ag ganna puluang, ekeng ini saat ayam Shiva atau kayak antre headway. Ini ekeng pratipala, meh meh nakota samane mau antre khadala, ekak balala tamai din. Itu kota, ida ata ekak mama umko di antara ekeng mau antre panah kitera tamai headway, visa kitera nikan dulu. Itu channel lekik mau visa kitera dulu na, tahu dahaya pahalat ini, ekak mama dino. Ikan ini, ini ada egolanta, Shiva atau ke antre, balan egolanta, araksha ke antre, nomili ikan dulu, emang kau dekak paling indah dulu nekak, nih me paling indah re, ekak mama dino. Nah, ikan ini nomili. Nomili dino. Laba dino. Hari, deng, apik mata kerum, Januari masa paling indah nanti, sekuenda indah, Desember sekuenda indah, mana, khati nidi varag ina hitia, poli me hitia, dawal, dekak tuh nama nakam, obat mata, tamangge asinin, negitin hamunin, he. Nida parat teh mabeid. Oh, godad dulu ada samahara kegol lo, mewenang kota ada booking dala, he makan takar lah tiba. Itu kota istirahat hatta di godak saman yang mang, kota geser yang mandang desi, ya kiri utara ikadun na. Dan meda seret komat panah kota heta kiri utara, desi kala tiyan ni. I think awasyata awe tiyan, ego lo tama yen ni godad dura behara kati awe maharga, mukade maging yantre dagan ni kiri kak asiru kar ne, lo kuga anak keno. Namun ara mama e masa kada sare akari puluan tika denne beri ekke nekta meka dagan. Ego lanta yam kisi itu kota podi ba, jiwi teke na podi bala apurut tu akti, mukade api hamo masa ini lassan jiwi teke kata karan. Yang gudah kegelu minda mana jiwita tek, minda ni jiwita aggat patpi mana api kalai utte, muda mehmai. Orang gudah kegelu mandek kada ala dina me mityaav, me ma boru, me valing karanda pulu ande val dina mehmai marga. Deng api gatto teh ma adavedi, vaidya varungi taakshin ematang vaidya pet ita amat ihelat tek dina orang. Namut corona orang tapa amhariya karbi takne. Ini itu kota, hebei, hela wedekah me, oka gana tibila tienno, oya bagai dewal tibila tienno, oya mangka mereka kadekka, egollo me meetes, me masangga tiak me, masangga tiak kaya kaya tienno, ni mana yang dekka patra eka tu kohed me, eka ekaleu hembirisa villa kocchra dagana merla tienno, egan minisun ta urutu deh nanti deh, ya deng hembirisa gana samane ni dekne, eh madhyat tienno, ini itu kota, me namun monade kalat, mama hitanne hela wedekah. Mee bata hira beda kan, tapi mewah kerana ni mehela beda kan, me hela sastra, gupta bidya, itu korang mantra dewal, ini korang jyotish, me koma ikat ikat tu bila ati bicara dewal marga, itu yang terima katut, dewal ini pratipala geni me hakia, apa tienno, itu orang tienno hakia, apa dana kan, none wedi diunu kerana gan, dan nang hebei hela beda kan, mana sahena thana kevil lah tienno, hela guru kanggal tak kevil lah tienno, muka deh itu mata mata kaya demi me. Mata anggeshari antre ini ni ke, deng hari sulap bela. Hemu mau kata agar mana tera hilal. Ini mang hari kiamat iye kerana, mungkin mampai na tuh kena mangin tu tama ikuni. Mungkin dia tu mata anggeshari antre, mama tama istilah promote kerana orang tu tuna kena. Mei ni kota hemu mei ke hadan napa tangan. Ini aye, mangi ke hari iela minisu oppu iela tih. Ikan manganit tegu langi berada iye kerana ni mama hadan antre honda ni sana hembe. Nampang kerana oye antre mama dem, hatta paha ke beran naya. Deng ada, honda mana dia, tamai deng mungkin anit phone ni kaya ti, ikat, mungkin ke voice cut teka dengna, eki na mama dapu antre ni sa, yar hamad dia melabu nak kira, eki ke mama dengna, dahan nama eki ke, muka deh itu, yar ta nolah bicih deh, valti ke leben naga talo, maharaga mama ikat deh aki na, dahtrame, itu mah lahiru kila mahatteg, itu mah avil lama kua guru tu mah, mata voice cut teka dengna mohon kira, eki ane ya, e taning gudah apa kene.
එයාගේ තාත්තලා තිබිච්ච ප්‍රශ්න නැති කරලා දැන් තාත්තා දෙයක් කරගෙන ඉන්නවලු. මහර්ග මේක මට අපිට පේන්නේ නැති ලෝකයක් එක්කනේ මේ කතා කරන්නේ. දෙමුගේ අර කම්පියුටරේ නම් අරකින් දාපුවා මේකෙන් දාපුවා මේ මේවා පේන්නේ නැහැ. গুপ্তයි කියන්නේ ඇයි গুপ্ত විද්‍යාව කියලා කියන්නේ? පේන්නේ නැති නිසානේ. අර මොනුස්සයා හරි গুপ্তයි. গুপ্তයි කියලා කිව්වම පේන්නේ නැහැ මිනිහාගේ ඇත්ත මොකද්ද? ඉතින් මේ গুপ্ত විද්‍යාවක් එක්ක කරන්නේ. මම ලහිර ජයවර්ධන. මම ඉන්නේ ඉතාලියේ. මට ශාස්ත්‍රය බලන්න ඕනනකට රාග මුරුතුමාගෙන් ශාස්ත්‍රය බැලුවා. එතකොට මට කියුණා එතනින් බරට යම් කිසි දෙයක් ඇවිල්ලා තියෙනවා කියලා. මට අසනීප ගතිත් තිබුණා. මම එහෙ ඉදීම ගුරුතුමා ලංකාවේ ඉඳන්ම ඒක සුව කරලා දුන්න නිට්ටවටම අද එතන හොඳම සුව තත්ත්වයෙන් පත් වෙනවා මම. ඊට පස්සේ විශ්වාසයත් එක්ක මාතාංගේශ්වරී යන්ත්‍රය මට ලබා ගැනීම අවස්ථාවක් තිබුණා. ඒක මට එතුමා ලබා දුන්නා. එයින් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අද දිනෙන් දිනට පත් වෙමින් සිටිනවා. එතකොට මේකේ දැන් සමහරක් වෙලාවට මාගාවට එනවා මානසික අමාරු කියන මිනිස්සු. මං ඒව බාර ගන්න නැහැ. මොකද මං ඒ ගැන දන්නේ නැහැ. ඒක ගිහිල්ලා දොස්තර මහත්තයෙක් ඉන්නේ. සමහරක් තැන් වලට ගියාම මානසික රෝගියෙක් නෙමෙයි ඇත්තටම මිනිහට කරපු දෙයක් තියෙනවා. ඒ කරපු දේ නිසා දැන් මාර්ග මම ගත්තොත් එහෙම මම පුහුල් කපල ඇති එක 200 300 පිටර යන මිනිස්සු ලංකාවේ නෙමෙයි. තාම 100ට එකක්වත් වැරදිලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් ප්‍රතිඵල එන එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා. සතිය 2 3 මාසෙ එහෙම වෙලා තියෙනවා. ඒ අරෙන්න ඒ කරපු එක වැඩක්වත් එක මේ මම ඊයෙත් ඔය කතාව කිව්වා එක මේ කොරියාවේ එක දරුවෙක්ට එයා ඇඳෙයිද්දි කැපුවේ දෝෂය කැපුවේ දැන් ගුරුතුමා මං ඇවිදිනවා කියලා මෙහෙම පෙන්වුවා මට වීඩියෝ එක හරි සතුටුයි මම සල්ලි ගන්න එක නෙමෙයි අපිත් සති 2-3 මහන්සිලා තමයි ඔය දැන් මාර්ග පිටරට වැඩක් කරද්දි මට සති 2ක් ඕනේ එක දිගට මතුරන්න සති 2 ලංකාවේ එකක් සතියක් ඕනේ මොකද මුහුදු කරදිය වලල්ලෙන් එහා කරද්දි මම මතුරන ප්‍රමාණය දෙගුණ තෙගුණ කරන්න. මදිනම් තවත් මතුරන්න. එහෙම දේවල් තියෙනවා. එතකොට මේ දේවල් ඇත්තටම මහර්ග සමහර ඊයේ පෙරදා ඒ මහත්තයා මට කියනවා මහත්තයා මට ඔයාලට දුන්න ගාන මදි කියලා හිතෙනවා. ඒ කියන්නේ ඇත්තට යා ඒ සතුටනේ. ඉතින් මිනිහෙක් අරගෙන ඉඳස්ස තව මේ ඕස්ට්‍රේලියාවේ එක මහත්තෙක් ඇත්තටම යාට යන්නින්න වාහනයක්වත් තිබුණ නැහැ මාර්ගය මේක උනේ මට මතකෙට 2020 මං හිතන මුල්ම මේ ඕගොල්ලන්ගේ channel එකේ මුල්ම අවදී මට හම්බෙච්ච කෙනෙක් ඇත්තට යා මාගාවට මගේ පළවෙනි යන්ත්‍රය දාද්දි එයාට වාහනයක් තිබුණ නැහැ නේද දැන් ලොකු වාහනයක් අරගෙන මට ෆොටෝ ගහලා එවනවා අපිට හරි සතුටුයි මාර්ග. ඒ කියන්නේ වාහනයක් ගත්ත මහත්තයා ගේටත් මම දැන් ගේකුත් ගන්න තමයි යන්නේ මහත්තයාගේ පිටින් තමයි ගන්න යන්නේ ඒ කියලා. දැන් මාතංගශ්‍රී යන්ත්‍රය දාලා දැන් අවුරුද්දයිනේ අවුරුද්ද පැනලා දැන්. ඉතින් ඒක ඊළඟ එක දාගන්න ඕනේ කියලා. මං කොහොමද ඉතින් ප්‍රතිඵල තියෙනව නම් දාගන්න නෑ නෑ මහත්තයා මට මේකේ ප්‍රතිඵල වැඩි කරගන්න ඕනේ ඊළඟ එකේ වෙන. මට ගාන ප්‍රශ්නයක් නෑ. එයාටයි යගේ වයිෆ්ටයි. ගොඩක් දුරට මහර්ග මගෙන් ගත්ත මේ යන්ත්‍ර දෙවනි පාර ගද්දි 2-3 වෙලා තමයි ගන්න. ඉතින් ඇයි මහර්ගය? එහෙනම් බොරු නම් ඕවා මේ මට ලක්ෂ එකමාරක් දෙකක් දීලා ඔය යන්ත්‍රයක් ගනීද? ඒ දේවල් සාර්ථක හින්දානේ ගන්න. නැත්තම් කොච්චර තරම මාර්ග අපි මහන්සිලා මේ හදන්නේ ඒගොල්ලන්ට දෙයක් වෙන්න ලංකාවේ කට්ටියට වඩා පිටරට කට්ටියගේ මාර දෙයක් තිබිලා තියෙනවා මොකද ඒගොල්ලෝ ඇත්තටම එකසරයක් එක මහත්තයෙක් කිව්වා මහත්තයා මම ලක්ෂ 10ක් වියදම් කරා මගේ වැඩේ කරගන්න ඒත් මට අදටත් බැරුව ගියා මහත්තයා දුන්නේ එකේ යන්ත්‍රයෙන් ඔක්කොම ප්‍රශ්න ටික මම විසඳුණා කිව්වා මොකද යට නීතිමය ගැටලුවක් තිබ්බා එහේ උසාවියේ මේ වීසා එක ප්‍රශ්නයක් එතකොට යාට වීසා එක දික් කර කර ඉන්නවා මිසක් වීසා එක පර්මනන්ට් දුන්නේ මගේ එක දාලා දෙවෙනි වාරයට ගියාම මේ පර්මනන්ට් වීසා එකක් හම්බුණා. ඉතින් ඒකින්ද දැන් ජපානයේක මහත්තයෙක් හිටියා. එයා කරන්නේ වාහන කඩලා එක එක රටවල් වලට යවනවා. කොහොම හරි එයයි තව යාළුවෙක් විතරම මේ වැඩේ කරලාගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි අර මනුස්සය සල්ලි ටිකක් අරගෙන ඔක්කොම ගිහිල්ලා. දැන් මෙයා නන්නත්තරයි වීසාත් නැහැ එන්න ප්‍රශ්නේ. ඊට පස්සේ එයා ඒ රාජ්‍ය ගැතුල්ට වෙලාම හිටියලු එළියටවත් බහින්නද. දැන් හම්බෙන් මේක දැයලා අර මනුස්සය ආයෙ ඇවිල්ලා බිස්නස් එක පටන් ගත්තා. ඉතින් ඒ මනුස්සයා සෝරි කියලා කියන්නේ යාගේ තාත්තා නැති වෙලා තාන්ත්‍ර කැන්සර් එකක් ඇදිලා ඉතින් යා මේ මුකුත් දන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයාගේ පැත්තෙන් ගද්දි ඒ මනුස්සයා සාධාරණයි. ඉතින් වරුකොල ඇයි ඔයා මට කෝල් එකක්වත් දෙන්න එපා ඉතින් ඊට පස්සේ කියන මට ඒ හිටිය විදිහට මට කෝල් දෙන්න තරම් තත්ත්වයක් නැහැ. ඊට පස්සේ යා නැති වෙලා තාත්තා නැති වුණා. ඊපස්සේ ආයෙ දැන් ජපාන්ට ඇවිල්ලා දෙන්න එක්ස්පෝර්ට් පැත්ත පටන් අරගෙන. ඉතින් යා කියනවා මහත්තයා දැන් මම ඔයාට මට තව මාස 2-3ක් ඇද්දි මට වීසා දෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මහත්තයා මම වීසා එකක් ගන්න එන්න ජපානට. ඉතින් ඒකෙන්ද ලොකු විදිහට හැම රටවල් වලින්ම මහර්ග ගොඩාක් ඉල්ලීම් තියෙනවා ඉදිරියට පුළුවන් විදිහට එන්න
අනිවාර්යෙන් මෙතින් ඉදිරියට පුළුවන් විදිහට එන්න. හැබැයි ඔබ කැමති එතුමා පුළුවන් විදිහකට නෙමෙයි ඉක්මනින්ම එනවා නම් තමන්ගේ රටට පුළුවන් විදිහකට ඉක්මනින්ම එනවා නම් ඔබට ඒ රටේදී එතුමා මුණ ගැහෙන්න පුළුවන් නම් ඔබේ හිතට ලොකු සහනයක් සහ ඔබේ හිතේ තියෙන බර ගොඩක් සැහැල්ලු වෙනවා නේද? ඔබට ගැළපෙන විදිහේ ඔබට දියුණු වෙන්න අවශ්‍ය වෙන ඔබට ආරක්ෂා වෙන විදිහේ ඔබේ දරුවන්ගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා විසඳ ගන්න මේ බොහෝ දේවල් එක. මට හිතුණා මේ ජනවාරි මාසේ පළවෙනිදා වගේම පෙබරවාරි මාසේ පළවෙනිදා වෙදිත් අර දෙනවයි කියපු සියලු දේ ගැන කතා කරනකොට දෙනවයි කියලා පොරොන්දු වෙනකොට ඒ කතාව ටිකකට එහාට නැත්තම් මතකට තියලා ඩුබායි සංචාරය පිළිබඳවත් මතක් කරන්න හිතුණා. මොකද මේ සංචාරය කියන එක අතිශයින්ම වැදගත් කාරණාවක්. 2022 නව වසරේදී ඔබතුමාගේ පළවෙනි සංචාරය සිද්ධ වෙන්නේ ඩුබායි රටට. ඒ තමයි පෙබරවාරි මාසේ 3 4 5 6 කියන දවස් හතර පුරාවට ඩුබායි රටේ බා ඩුබායි නගරයට ඔබතුමා එන්න සූදානම්. ඉන්න විශේෂයෙන් මතක් කර මේකත් අපි මේ යොහානි ලයිවෙන් ඩුබායි 2022 කියන කොන්සර්ට් එකත් එක්ක තමයි ඔබතුමා යන්න සූදානම් වෙලා ඉන්නේ. කොහොමද මේ වෙනකොට මේ කටයුතු? මේ වෙනකොට මේ පේමන්ට්ස් ටික අරගෙන යනවා කට්ටිය. ඉතින් ඩුබායි සම්පත් ඉතින් වැඩක් කළොත් ඉතින් අනිවාර්යයෙන් හොඳ දෙයක් එයා කරනවා. මට හැම එකකටම යන්න හම්බුනේ ගිය සැරේත් මට ඒ මිස් වුණා. ඉතින් මේ නිසා අනිවාර්යෙන් වෙන්න කිව්වා මම අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්න පොඩි අපි ජීවිතයේ මේ මාර්ග අපි සල්ලිම හම්බ කරන්න හොඳ නැහැ. ජීවිතේ පොඩ විඳින්න ඕන, නටන්න ඕන, කෑ ගහන්න ඕන. ළමයි එක්ක දැන් මගේ මට ඇත්තට මම මගේ දරුවොත් එක්ක ඇඳේ කොට්ට වලින් ගහගන්න. ඒක අපි ඒ ෆීලින් එක අපිට තියෙනවා. මේ අපි ගුරුද මම දැක්ක එක මේ එක්කෙනෙක් මගේ කමෙන්ට් එකකුත් දාලා දිනවා රාගම් ගුරුතුමත් ගෑනට නෝනට බයයි කියලා. ඉතින් මේමයි අපේ ජීවිතවල අපි සාමාන්‍ය මිනිස්සු අපිට පුළුවන් වෙන්න ඕනේ අර ලුණුයි බතුයිත් කන්න. ඊට අමතරව හොඳ තැනකට හෝටලයකට ගිහිල්ලා කන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට තියෙන්න ඕනේ මාර්ග. ඔය මොන දේ තිබ්බත් මාර්ග අපිට කියලා ජීවිතයක් තියෙනවා. ඔය මිනිස්සු අමතක කරගන්න දේ තමයි ඔන්න ඔය දේ. සල්ලි පස්සේ විතරක් යන්න එපා. පොඩ්ඩක් සතුටු වෙන්න, විනෝද වෙන්න. එතකොට අපි රිලැක්ස් වෙනවා. නැත්තම් අපි හැමදාම වෙන්නේ මැෂින්ස් නේ. හම්බ කරනවා, හම්බ කරනවා, හම්බ කරනවා ඉවරයන්නේ. ඒක එහෙම නෙමෙයි. අපි ඔය මේ හැම දෙයක්ම අපි කරන්නේ ඕගොල්ලන්ගේ දියුණුවක් වෙලා මේ ජීවිතේ විඳින්න දෙයක් උත්සාහ කරනවා. එතකොට පොඩක් සින්දුවක් කියලා සාමාන්‍යයෙන් මම නම් මාසෙකට දෙවර තුන් බාරක් ඔය අපි ගෙදරට අය අපි සහෝදර ටික එකතු කරලා අපි දකිනවා Facebook එකේ ඉතින් සින්දුවක් කියලා. ඒ කියන්නේ ඒක මේ මොනවා කියන එක නෙමෙයි. අරක්කු බීම නෙමෙයි කියලා. ඒ පොඩක් සින්දුවක් කියලා දරුවොත් එක්ක එකතු වෙලා ඉතින් පොඩ්ඩක් අර ඒ පොඩි සතුටු චාමිතිය ගත අර අපි ඇත්තටම උදේ පාන්දර 7 ඉඳලා මට එන්නේ කෝල් මාර්ගද එක්කෝ ළමයා පැනලා ගියා කියයි. කෝඩි විනයක් කරලා කියලා කියයි. එක් තැන් වෙලා කියලා කියයි. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් අපිට එන්නේ. ඉතින් අපි ඇත්තටම මට පුළුවන් වෙලාවට මම ඇත්තටම ගත්තොත් එහෙම ඔය සින්දුවක් අහන එක ඒ දේවල් කර නැත්නම් අපි ට්‍රෙස් එක වැඩි. අපිටත් කේන් තියනවා. ඊට අමතරව නිදි මරණ. ඒවත් එක්ක ඉතින් ඒකින්ද මම වගේම තමයි අනිත් ඒගොල්ලෝ. දැන් මේ හැමෝම ගත්තොත් එහෙම අපිට යුතුකම් ගොඩක් කියලා දෙයක් තියෙන මාර්ග. අපි අපේ අම්මලා තාත්තලව රකින්න ඕනේ. ඊට පස්සේ බැඳලයින් පස්සේ නෝනාව රකින්න ඕනේ. දරුවන්ව රකින්න ඕනේ. ඊළඟට අපි වැඩ කරන දරුවන්ව يعني මගේ සේවකයන්ව රකින්න ඕනේ. ඉතින් ඒතකොට අපේ නෑදෑ පරපුරක් ඉන්නවනේ මේ මිනිස්සුන්ගේ දේවල් අපි හොයලා බලලා පුළුවන් දෙයක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ලොකු වගකීම් කොටසක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා අපි අපේ ජීවිතේ පුළුවන් හැම වෙලාවෙම විනෝදකාමීව ප්‍රශ්න වලින් අනුන් තමන්ගේ මම නම් ඇත්තටම බලන දේ තමයි මගේ ප්‍රශ්න මම බලන්නේ අනිත් එක්කෙනාගේ විදිහට. හරි ලේසි ඒකට මේ පිළිතුරු හොයන්න. අනිත් එක එකම දේ මාර්ග ඕනාට වඩා කලබල වෙන්න හොඳ නැහැ. මිනිස්සෙක්ට ප්‍රශ්නයක් වුණාම දාඩිය දාගෙන කල්පනා එපා. හොඳට කාලා බිලා නිදා ගන්න. මම හැමදේම කියන්නේ ඒක. ප්‍රශ්නයක් වුණාම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඊට පස්සේ කල්පනා කරන්න මේ ප්‍රශ්නේ මගේ නෙමෙයි මෙයාගේ. මෙයාගේ ප්‍රශ්නයකට මම කොහොමද විසඳුම දෙන්නේ කියන එක හරි හිතන්න. හරි සරලව මේ ජීවිතවලට මම ඇත්තටම දැන් අපේ ගෙදරවලට මෙහෙම බලන්න පොඩ්ඩක් ඉන්න හෙට බලමුකෝ. ඒ වෙනකොට සමහර දේවල් මේ කාලයත් එක්ක වෙනස් වෙන දේවල් තියෙනවා. ඒකට මම හොඳම උදාහරණයක් කියන්නම් මහර්ග. මට එක්තරා මේ වුණා බිස්පන්තියක් හදාගන්න එක මහත්තෙට කියලා. මොකද ඒ පුස්කොළ පොතේ තියෙන ඒවා කියවන්න මම දන්නේ නැහැ. මම එයාට 3-4 පාරක් කතා කරා. මොකෝ මට පොඩ්ඩක් උදව් කරන්න මේ වැඩේ කරන්න කියලා. අනේ මේ මොනසෙ මගේ දිහා බැලුවේවත් නැහැ. ඇත්තමද? මේ කියන්නේ නිකන් එයාගේ නිකන් ලොකු දෙයක්. අන්තිමට මෙහෙට අසනීප වුණා. අසනීප වුණේ මොනවද කරපු දෙයක්? මම ඊට පස්සේ කරපු දෙ මට ඇවිල්ලා කිව්වා මම දෙයි වගේ කපලා සුද්ධ කරා. ඊපස්සේ මිනිහට මාර අවුල්
දැන් අරදී මම කරලා දුන්නේ. ඊට පස්සේ තමයි ආවේ මගේ මගේ එකකේ පුස්කොළ පොත් ටික අරන් ගිහිල්ලා කළු මැදලා ඒවල තියෙන දේවල් කරලා ඒ දේවල් කරා. ඉතින් මෙහෙමයි අපිට වැරදක් කවුරු හරි කළාට අපි ඒ මිනිසුන්ට වරදි කරන්න යන්න එපා. ඉතින් මමත් ඒ මනුස්සයව සමහරක් වෙලාට නොකර හිටියනම් මගේ වැඩේ කරෙන්නේ නැති වේවි. ඒ මනුස්සයා ජීවිතෙන් සමුගනි. මෙහෙමයි අහතක මේ අපිට දීලා තියෙන්නේ යම්කිසි බලයක්. දෙයියෝ දීලා තියෙන්නේ මේකේ ලොකු කන්දාන්න නෙමෙයි. තව කාට හරි උදව්වක් කරන්න. ඉතින් ඒ උදව්ව කරන්න පුළුවන් තාක් කල් අපි ඒක කරන්න ඕනේ. නැතුව මේ සල්ලි පස්සේ මේ යනවද ඒවද කියන එක මේ අර සමහරක් සිතුවිලි දිනනවා. දැන් එක්කෙනෙක් මට ඇවිල්ලා ඇයි ගුරුතුමා ඔච්චර ගාණක් ඔයා මගෙන් ගන්නෙ කියලා. මං ගෝවා මම අර රුපියලක්වත් ගන්නෙ නෑ. මෙන්න මේ ලිස්ට් එක අරන් එන්න කියලා දුන්න ලිස්ට් එක. ඒ ලිස්ට් එක ගන්න ගියාම මම දුන්න ගාණේ කහමාරක් විතර ගිහිල්ලා. මොකද සමහර තැන්වලදී අපිට දෙන ගාණ අඩුයි. ඉතින් මාර්ග එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒ බඩුවට ගන්න ඕනේ හරි දේ, හරි විදිහට. ලයිට් එකක් ඕනේ දැනට එතන කලාමේ දිරේදී දාලා කරන්න බෑ. ඒ දේවල් තියෙන. ඉතින් මේ ජීවිතවල හරි දෙයක් අපි කළොත් තමයි මේ গুপ্ত දැන් ඇත්තරම මාර්ග මේ গুপ্ত විද්‍යාව අම්මන් එක කිව්වේ මේ අන්තර එහෙම දාන්න නැති මිනිස්සු දැන් දාන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේකේ යම්කිසි බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. මේ මේ විශ්වය හැදිලා තියෙන ක්‍රමවේද තියෙනවා. ඒවල ශක්ති සම්බාහනය කියන්නේ එකතු කරලා ඒක අපේ ඇඟට ඇබ්සෝබ් කරගන්න සිස්ටම් එකක් තමයි මේ අන්තර කියලා කියන්නේ. ඒකේ පව එකක් එකතු කරලා දැන් ඔය ඒ දවස්වල ඔය මේ සමහර තැන්වල තියෙනවා දැන් ඔය මම දැක්කා මේ අර අකුණු සංඥායක කියලා. ඒ ඒක ඒ වගේ එකක් නේ. ඒ පව එක ඇවිල්ලා අර අර අකුණු ඒ ප්ලේට් එකේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේ යන්ත්‍රවලත් යම්කිසි ඇබ්සෝබ් කරනවා. ඒ යම්කිසි ශක්තියක් මේක ඇතුළට දාලා ඒ ශක්තිය උරා ගන්න. ඒතර ඒක ඇඟට දැන් අපි ගත්තොත් මේ මුද්ද දැම්මේකේ මොනවාද වෙන්නේ? මේ මුද්ද දැම්මහම අපිට වැටෙන කිරණ ෆිල්ටර් කරලා ඇඟට ඇබ්සෝබ් කරනවා. ඒක තමයි වෙන්නේ. ඒතර මේ හැම දෙයකම ඒ දේවල් මම සාමාන්‍යයෙන් මාර්ග කාට හරි දෙයක් දෙන්න ඉස්සෙල්ලා මම ඒක හැම වෙලාවෙම කරලා බලලා ඒක සාර්ථක නම් තමයි අනිත් එක්කෙනාට මම කියන්නේ. නැත්තම් මම කියලා දාන්න එපා. මොකද හේතුව ඕනෙම කෙනෙක් ඒ දේ ගැන බලාපොරොත්තු වෙලා ඉන්න දෙයක් කරන්නේ. ඒකයි. ඉතින් විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ අපේ ජීවිතේ අපිට ගන්න තියෙන හොඳම තීන්දුව తీරන ගන්න පුළුවන් කාලේ තමයි මේ කාලේ තියෙන නිසා සතුටින් ඉන්න ජීවිතේ විඳින්න විඳවන්න මේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටිනේ නිසා අපි ඔබට මතක් කරන දැන් මේ ඩුබායි සංචාරය පිළිබඳව කතා කරගෙන යන අතරවාරයේදී යුහානි ලයිව් ඇන් ඩුබායි 2022 කියන කොන්සර්ට් එකත් එක්කත් ඔයගලන්ට පුළුවන් කමක් තියෙන එකතු වෙන්න මේ කොන්සර්ට් එක අතරවාරයේදී විශේෂ ආරාධනයක් මත රාගම ගුරුතුමන් පැමිණෙනවා ඩුබායි රටේ වසන්ත භවන් හොටෙල්හිදී පෙබරවාරි මාස 3-4-5-6 කියන දවස් හතර පුරාවට. එතුමාව මුණ ගැහෙන්නේ මේ දවස් හතර පුරාවට ඔබට දිනයක් වේලාවක් වෙන් කරගන්න බොහොම ලෙහෙසි පහසු වෙලා තියෙනවා මේ WhatsApp දුරකථන මාර්ගයත් එක්ක. මතක් කරා නම් ඒ දුරකථන මාර්ගයේ 05.84.3700 නැවතත් 05.84.3700 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට පුළුවන් ඔබට ලෙහෙසි පහසු දිනයක් දැන්ම ඔබට කියන්න පුළුවන්. එතකොට ඒ දිනය වකවානු දෙනකොට වේලාව දෙනකොට ඔබේ වේලාවත් එක්ක ගලපලා ඔබට ලෙහෙසි පහසු වේලාවක ලබා දීම තමයි මෙහි අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක් කරන මේ දුරකථන මාර්ගයත් එක්ක සම්බන්ධ වෙලා WhatsApp දුරකථන මාර්ගයත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ප්‍රශ්න ගැටළු පිළිබඳව කතා බහ කරන්න එතුමා සූදානම් වෙලා ඉන්න පෙබරවාරි මාසේ 3-4-5-6 කියන දවස් හතර පුරාවට ඩුබායි රටේදී ඔබව මුණ ගැහෙන්න. දැන් තවත් විශේෂ දෙයක් තියෙනවා. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ අලුත් මාසයක් එන්නේ. ඒ විතරක් නෙමෙයි මාසයක් ගෙවිල යන අවස්ථාවේදී බොහෝ විශේෂ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ජනවාරි මාස 27 වෙනිදා ඔබතුමාගේ රාගමගුරු අසපුවේ තවත් විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි ශ්‍රී ඕරා මේ අපි කතා බහ කරන අලුත් වැඩ කටයුත්ත ආරම්භ කරා. මේ අලුත් වැඩ කටයුත්ත පිළිබඳව ඔබතුමා ගිය සැරේත් අපිට කිව්වා කියන්නම්. ඒකට විශේෂ වැඩසටහනක් ගෙන ඉන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක පිළිබඳව සම්පූර්ණ විස්තර කරන්න සූදානමින් ඉන්නවා කියලා. හැබැයි අපි මේකට පොඩි පොඩි ඉඟි දීලා තියාගෙන ඉන්නවා තාම. ඒ නිසා මට හිතුණා ශ්‍රී ඕරාව සම්බන්ධයෙන් කතා කරන්න. රාගමගුරු අසපුවේදී මේ ජනවාරි මාස 27 වෙනිදා ආපු විශේෂ වැඩ කටයුත්ත මොකද්ද? මාර්ග ඇත්තටම මේ ශ්‍රී ඕරා කියලා කියන්නේ අපි ඕරා තාර්ෂණය රාගමගුරු අසපුවට එකතු කරපු දිනය. මේක ගෙනල්ලා ටික කාලයක් වෙනවා මාර්ග. නමුත් ඒකේ ප්‍රශ්න වෙලා තිබ්බේ මට ඒ සඳහා ඒක පුහුණු කරලා ඒ දේවල් කරවන්න වෙලාවක් තිබුණ නැතිකම. නමුත් දැන් ඒ සඳහා මම ඒ සියලු දේවල් ටික කරලා දැන් يعني ගිය බදාදා ඉඳලා අපි ඒක වැඩ කටයුතු ටික පටන් ගත්තා. ඕනෙ කෙනෙක් ඇවිල්ලා ඒක බලන්න පුළුවන් තත්ත්වෙට එහෙම නැත්නම් ඒ බ්‍රහස්පතින්ද අපි
ඒක ස්ටාර්ට් කළා. ඊට පස්සේ දැන් ඕනේ කෙනෙක්ට තමුන්ගේ ඕරා එක. එහෙම නැත්නම් තමුන්ගේ චක්‍ර ටික මොන විදිහටද තියෙන්නේ. ඒකෙන් ගුණද අගුණද මම ශ්‍රී ඕරා කියන Facebook එකට යන්න ඒකේ විස්තරය දාලා තියෙනවා. තමුන්ගේ චක්‍ර වලින් කොනද වෙන්නේ? කළු වුණාම මොකද මොනවාද ඒ වලින් වෙනස් වෙන විදිය? ඒවා කොහොමද ඒක අපිට බලපාන විදිය ගැන මම පොඩි ආටිකල් එකක් එහෙම ලියලා තියෙනවා. ඊට අමතරව තමුන්ගේ චක්‍ර ටික බැලන්ස්. ඒ කියන්නේ ඕරාව බැලන්ස් කරගන්න ඕනේ. කියන්නේ අපේ ඕරාව අපිට පේන්නේ නැහැ. අපිට සාමාන්‍ය බුදුන්ගේ තිබුණාට, ජේසු අමතරුවන්ගේ තිබුණාට අපේ ඒක පේන්නේ නැහැ. එතකොට ඒක කොහොමද සුභවාදීව තමුන්ට හරියන විදිහට කරගන්නේ? එතකොට ඒකට අදාළ අපි ගාව පාෂාණ තියෙනවා. මේ පාෂාණ කියන්නේ මේ වලට. එතකොට ඒ වලින් කොයි එකද එයාට ගැලපෙන්නේ, කොයි විදිහටද දාන්න ඕනේ, ඒකට අදාළ වලලු සහ ඒ දේවල් අපි ගාව තියෙනවා. එතකොට දැන් සමහරක් වෙලාවට කියනවා ගුරුතුමායෙන් බලාගෙන අනේ ගුරුතුමා මම යන්ත්‍ර දාන්න කැමති නෑ කියලා. එතකොට ඒකට ඕරා එකෙන් අපිට දෙන්න පුළුවන් තත්ත්වයක්ත් තියෙනවා. ඉතින් ඒක නිසා ওই දෙකම එකතු කරලා සහ මම දාපු යන්ත්‍රයේ එක්ක අරන් ගියාම ඕරා එකෙන් පෙන්නනවා. ඒකේ ගුණාගුණ දෙකම තියෙනවා. ඉතින් මහරක ගොඩක් ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බා. මොකද මගේ ওই මැෂින් එක ගෙනල්ලා මට වෙලාවක් තිබුණ නෑ ඒ දේවල් කරලා දෙන්න. එතකොට දැන් වෙනකොට ඒ මගේ ඔෆිස් එකේම වෙනම එකක් හදලා තියෙනවා. එතකොට ඕරා එක චෙක් කරගන්න පුළුවන්. කරලා ඉවරලා ඒක වැඩ කරන්නේ උදේ 9 ඉඳලා දෙක වෙනකන් තමයි ඒ සම්බන්ධව අපි හවස දෙක වෙනකන්. එතකොට ඒ වෙලාවට ඇවිල්ලා appointment එකක් අරගෙන ඒකට අදාළ දුරකථන අංකයක් අපි දීලා තියෙනවා වෙනම. ඒකට කතා කරන්න. හැබැයි ඒක රාගම ගුරුවෙකුට කතා කරන්න එපා. මොකද රාගම ගුරුවෙකුට තමයි වැඩිම calls එන්නේ. ඉතින් ඒකින්ද ඒකට වෙනම නම්බර් එකක් දීලා තියෙනවා. ඒකේ appointment එකක් අරගෙන අනිවාර්යෙන් එන්න ඕනේ. උදේ 9ක් හවස 2ක් වෙනකන් ඕරා බැලීම සිදු කරනවා රාගම ගුරු අසපුවේදී. හරි. රාගම ගුරු අසපුවේදී ශ්‍රී ඕරා බැලීම සඳහා ඔබට දුරකථන මාර්ගයක් ලබා දීලා තිනවා. ඔබට දිනයක් වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ජනවාරි මාස 27 වෙනිදා ඉඳන් ඔබට විවෘත වුණ අනගිය අවස්ථාවක්. මේන් ඔබේ තියෙන දෝෂ මොනවාද, ඔබේ බලවත් වෙලා තියෙන දේවල් මොනවද කියලා දැන කියා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම දුරකථන අංකය මතක් කරා නම් මේ ශ්‍රී ඕරා බැලීම සඳහා වෙන් කරන්න ආව දුරකථන මාර්ගය 0701 311 311. නැවත වතාවක් 0701 311 311 තමයි දුරකථන මාර්ගය. ඔබට යම් කිසි විදිහයකට දුරකථන අංක අමතක වීමක් සිදු වෙනවා නම් ඒ ගැන හිතන්න එපා. මොකද අපි මේ සියල්ලක්ම අපේ මේ වීඩියෝ එක යටින් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ සියලු දුරකථන මාර්ග බොහොම පැහැදිලිව ඔබට අපි එකතු කරලා තියෙනවා කියලාත් බොහොම ආදරෙන් මතක් කරනවා. එසේනම් හිතවතුනි, අද දවසේදී අපි කතා බහ කරේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෙබරවාරි මාසේ පළවෙනි දින අනිද්දා දවසේදී ඔබට සූදානම් වෙලා තියෙන විශේෂ දිනේදී ඔබට කැමති විදිහකට ශාස්ත්‍රයක් බලලා කැමති යන්ත්‍රයක් ලබා ගන්න, විශේෂ තෛලයක් ලබා ගන්නට, සුවඳ ධූපය ලබා ගන්නට ඔබට හැකියාව තියෙන විතරක් නෙමෙයි, ඔබට ශිව වටුක යන්ත්‍රය පළඳින්නටත් ඔන්න නොමිලේම අවස්ථාව තියෙනවා. ඒකත් ඔබ ශාස්ත්‍රයක් බලනවා නම්. එහෙනම් රාගම ගුරුතුමාගේ මේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන අතරවාරයේදී විශේෂයෙන් මතක් කරන පෙබරවාරි මාසේ 3-4-5-6 කියලා කියන්නේ මේ සතියේ යෙදෙන දවස්. ඒ නිසා ඩුබයි සංචාරයත් එක්ක මේ සතියේත් යෙදෙන සූදානමින් ඉන්න පරිස්සමින් ගිහිලා ඉක්මනින්ම අපේ බොහෝ දෙනාට, ශ්‍රී ලාංකික බොහෝ දෙනාට උදව් උපකාර කරන්නට ඔබතුමාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිටි මාර්ගය ගොඩක් දුරට යන්නේ රට ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒකින්ද පුළුවන් හැමදේම කරලා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට දියුණුවක් ඇති වෙන්නත්, ඒගොල්ල දේවල් ටිකක් කරලා එන්නත් තමයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි. ආයි දවසක අපි හැම වෙම ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. හිතවතුනි, රැඳෙන්න අපිත් එක්ක විශ්වකර්ම YouTube නාලිකාව හරහා තවත් බොහෝ දේවල් ඔබට ගෙන එන්න, විශේෂයෙන්ම ඔබට අර්ථාන්විත බොහෝ දේවල් ගෙන එන්න අපි සූදානම්. තාමත් ඔබ අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි, දැනෙන දේවල් කියන්න හිතනවා නම් ඔබට මේ වීඩියෝ එක වටිනවා කියලා අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට දැනෙන දේවල් comment එකක් විදිහට සටහන් කරොත් ඒ පිළිබඳව කතා කරන්නත් අපි ඉදිරියට සූදානම්. එහෙනම් සමුගෙන යනවා ලබන සතියේ දවසේ අපි සූදානම් වෙලා ඉන්නවා රාගමුගුරුතුමන් සමගින් මේ විශේෂ සාකච්ඡාව ඔබ වෙනුවෙන් ගෙනේ.